හෙලෝ, ඔයාලට කොහොමද? මම අද අරන් ආවේ බයික් වලට ආස කට්ටියට බලන්න ආස හිතෙන වීඩියෝ එකක්. අද ඇසල පොය දවස. දැන් ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්නේ අපි අද කොහෙද යන්නේ කියලා. ඉතින් ගයිස්, අපි අද යනවා ගෝල් පේස්. පටන් ගත්ත ගමන් හම්බෙච්ච පළවෙනි දාන්සල. හුඟ දවසකින් මාත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් අද යාළුවෝ ඉන්නවා ගොඩක්. අපි අපේ බයිකුත් එක්කලා ගන්න ආතල් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ. අපිට හම්බෙච්ච දෙවෙනි දාන්සල. ඇත්තටම කියනවා නම් මෙතන ගොඩක් කියලා අපි බලාගෙන හිටියා. එතන දාන්සල ඉවර වෙලා පොලිමේ ඉන්න කට්ටියට වෙනම වෙලා ආයි කන්න දෙනවලු. ඉතින් අපි වැඩේ අත්තරිය. ඉතින් අපිට තාම අපේ හිතේ හැටියට යන්න බෑ. මොකද අපේ තව කට්ටිය පිටිපස්සෙන් එන ගමන්. ඒත් අපි තීරණය කරා හිමීට චුට්ට චුට්ට යලනකන් ඉස්සරහට යන්න. දාන්සලේ දාන්සලට වැඳගෙන හිමීට යනවා. හොව් හොව් නවතිනවද? තාම මේ ලෝගික පටන් ගත්ත විතරයි. දැම්මම මගේ අකවුන්ට් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගට මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මේ වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකකුත් දාගෙන යන්න. යාළුවන්ට බලන්න WhatsApp ස්ටේටස් ෂෙයා කරන්න. අපේ ඉතුරු කොටියත් ආවා. ගමන යන්න පටන් ගමු. ඇත්තටම මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න කොල්ලනේ ඔයාලට ඒක මාර මාතල්. ඇත්තටම පට්ට ආතල්. ඒ අඩු රේසයක් යන්දේ වරෙන් යන රේසයක් යන්. මේ වීඩියෝ එක බලන ඔයාලගේ මම දැන් ප්‍රශ්නයක් අහනවා. දැම්මම කමෙන්ට් කරන්න. මේ දැම්මම WRX එකද හොනට් එකද ඩිජිටල් එකද? ඔයාලා හිතන විදිහට ස්පීඩ්ම යකා. හූ, අපි කොළඹට ආවා යාළුවනේ. කොහොම හරි අවිස්සාවට දැන් කොළඹටත් අපි ආවා. දැන් බලමු අපි කොළඹ පාරවල් කොහොමද රයිඩ් කරන්න කියලා. කොහෙද ගියේ? දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනි. අද වැස්සේ නැහැ. ඉතින් මං හිතුවද වහී කියලා. මොකද මේ පැත්ත හැමදාම වහිනවා, එකපාරට පායනවා, ඒ වගේ හේතුයින්ද. අද වැස්සේ නැහැ. අපි දැන් කොළඹට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි දැන් ෂේප් එක යනවා ගාලු පාරට. ඉතින් අපි මෙතෙන්ට ආවේ කන්න. දැන් අපිට හොඳටම බඩගිනි. මට වෙලාව කියන්නේ මට මේ මෙතන තිබ්බ කඩේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එතන කඩේ මාල් රහයි කෑම. එතනම වටින ගානකට වටින කෑම එකක් දුන්නා අපිට. අර වීල් එක තප්පර. ඒ යන්නේ අපි දෙන්න එක ලයිටර් එකයි. බෑග් එක. මල්ලි ලයිටර් දෙන්න ඕනද? ඔව්. ඔය හතර පළු දෙන්න ඕනද? ඈ? ඔව්, අම්මේ රත්තර පළු දෙන්න. ගණන් දෙන්නේ. ඉතින් ඒක කිව්වේ නැත්නම් කල් විතර කියන්න වෙනකොට. ඉංග්‍රීසි කැරි කියන්නේ. යෝ පොලිස් එනවා. ටීඩීඑස් ටීඩීඑස්. යෝ ෆුල්. නන්සන් බලයා. පොලිස්. අපේ බඩගින්නත් හරි බයික් වල බඩගින්නත් හරි අපි ආයි පටන් ගත්ත අපේ ගමන යන්න.
ඉතින් ගයිස් අපි ගෝල් පේස් එකට ආවා. මේ මයින්ඩ් එක ඉතින් සීදේවිත් එක හෝගාන පුකුණ බලන්න ඇවිල්ලා තමයි ඉන්නේ. කවුරු කොහොම කිව්වත් මගේ හිතේ උඩින්ම තියෙන හයි කැපැසිටි බයික් එක මේ තියෙන්නේ DR Z 400. ඉතින් අපි ගෝල් පේස් එකෙත් පැය දෙකක් වගේ ඉඳලා අපි කල්පනා කරගත්තා ගෝල් පේස් එකේ යන්න. අපි යම් වන් ගෝල් පේස් එක පිටිපස්සට. ඇත්තටම කියනවා නම් මේ ලයිට්ස් ඉඳා මේ ගෝල් පේස් එක මාර ලස්සනයි. Goodbye Gold Pace නං. නැවත දවසක අපි හම්බෙමු. ඒ log එක ඉවර නෑ. දැන් subscribe කරන්න මගේ channel එක. ඔයාලට කියන්න ඕනේ ඔයාලා අනිවාර්යෙන් Gold Pace කියොත් Gold Pace එක මේ පිටිපස්සෙ තියෙන පාරටත් ගිහිල්ලා එන්න. එතන මාර view එකක් තමයි තියෙන්නේ. ඇත්තටම කියනවා නම් එතෙන්ට ගියාම Dubai ගියා වගේ. ඉතින් මේ තියෙන්නේ අද අපි ව්‍යාපු බයික් ස්ක්වාඩ් එක. අපි ඩුබායි ආවා. ඒ ඔක්කොම ඩුබායි වල ඉන්නේ. බයික් ටික තරංග ගන්න නැවේ දාගෙන. ඒ ඉතින් ආසාවට ඉසෙඩ් එකේ වටයක් පැද්දා. මට මාර සතුටුයි. ඇත්තටම ඉසෙඩ් එක යනවා කියන්නේ තනිකර කාර් එකක යනවා වගේ. ඇඟට දැනෙන්නේවත් කිසිම අමාරුවක්වත් කිසිම දෙයක් නෑ. මාර මාතලේ ගියද්දි පට ඉතින් අද පට්ටම එක්ස්පිරියන්ස් එකක් ගත්තේ මායසී දේවි අද යනවා. ඉතින් අනිවාර්යෙන් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ගුඩ් බයි ඔයාලට. අනිවාර්යෙන් තවත් ලස්සන ලොග් එකකින් හම්බෙමු.